කාලයකල කියන්නේ මහා ගැඹුරු සත්‍යතාවයක්. කාලේ අයිතිය උන්වහන්සේටයි තියන්නේ. උන්වහන්සේ එළිදර උපතේ දෙවනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තයක කතා කළා කියනවා. පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තයේ කියනවා. උන්වහන්සේ සිටියාවුද සිටින්නාවුද මතු සිටිනාවුද ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේටයි කාලය අයිති මගේ ප්‍රමාණතේනේ. ତେର මේ කාලය තුල ඔබගේ මගේ ජීවිතයේ වෙනදේ මේ කාලය තුල ඔබ ස්වාමීන් වහන්සේට ගනුදෙනු කරන විදිය අතිශයින් වැදගත්. අපි කියන කාල කන්නේ කියලා. කාලය නාස්ති කරන කාලය කන චරිත. අද උන්වහන්සේ පළවෙනි කියවීමේ සුවිශේෂයේ ගැඹුරු සම්බන්ධතාවයක් මේ කාලයත් එක්ක කියනවා. ස්වාමීන් වහන්සේ ජෙරමියාට කියනවා නුඹ ගොස් හඬරෙද්දක් මිලේටගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගෙන ඇඳගන්න. ඒ වතුරේ නොදමන්නයි වදාළසේක. මමද සමිධාන වහන්සේ මට වදාළ පරිදි හඬරෙද්දක් මිලේටගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි. පරි සමිධාන වහන්සේ යලිත් මට කතා කරමින් නුඹ මිලේටගත් නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හඬරෙද්ද රැගෙන යුප්‍රටිස් ගඟ ළඟට ගොස් එහි පර්වතයක් විවර කර එය සංගමා තබන්නයි වදාළසේක. උන්වහන්සේ කියනවා මම සමිධාන වහන්සේ මට අනකල ලෙස ගොස් යුප්‍රටිස් ගඟ ළඟය සංගවා තැබීම කීප දවසකට පසු සමිධාන වහන්සේ මට කතා කොට යුප්‍රටිස් ගඟ ළඟට යලිත් ගොස් එය සංගවා තබන්නට මානුමට අනකල හනරෙද්ද තැනින් ගන්නයි වදාළසේක. එය නාස්ති වී වැදගන්මකට නැති වී තිබිනි. එවිට සමිධාන වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළසේක. මජුදා රටේ උඩඟුකමද ජෙරුසලමේ මහා උඩඟුකමද විනාශ කරන්නේ එය අයුරින්නේය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්රායිල් ජනතාව ඒ ඉඟටිය පැඳගත්ත හනරෙද්ද වගේ තොරගත්තයි කියලා කියනවා. ජුදා සියලු සෙනගද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමේ මයිසේකල එවුන් මගේ සෙනග වී මගේ නාමයට ප්‍රශංසාවත් ගෞරවයක් දවන පිණිසය. ඔහු මට කීකර නොවූහ. ස්වාමිනාසේ හඳරෙද්ද වගේ ස්වාමිනාසේ ගාව තියාගන්න න එයාලව තොරගත්තේ. හැබැයි උඩඟු කම නිසා එයාලා ස්වාමිනාසගෙන් වෙන් වුණා. වෙන් වෙලා හිටිය කාලය ඒ ගල්ලස්සේ හංගපු හනරෙද්ද දවස් දෙක තුනක් ජෙරමියාගෙන් ඈත් වෙලා හිටියා. ඒ වෙන් වෙච්ච කාලය ඒ හනරෙද්ද පුලුටු කරලා ජරා කරලා මුඩු ගඳ ගහන නාස්ති වෙච්ච දෙයක් බවට පත් කරනවා. කාලය ස්වාමීන් වහන්සේට බද්ධ නොවිච්ච මගේ කාල කන්නි වෙන්නේ උන්වහන්සේගෙන් වෙන් වෙන තැනයි. අනිත් පැත්තෙන් අද උන්වහන්සේ කතා කරනවා සෝවර දේවරාජ්‍ය සිය කෙතෙහි අබෑටයක් වපුලේ සියලු බීජ වලට වඩා කුඩා වුවත් වැඩුණු කල මහා හැම පලා වර්ගයටම වඩා විශාල වී අහසේ කුරුල්ලන් නව් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේය. ඒ කියන්නේ චූටි අබෑටය මහා විශාල ගහක් වෙන්න යන කාලය. ස්වාමිනාසයෙන් වෙන් වෙලා කාලකන්ණි වෙනව කාලය සහ ස්වාමිනාසේගේ කෙතේ සම්බන්ධතාවය තුළ ගත කරන කාලය. අබෑටයක් මහා ගහක් වෙනවා වගේ ඒ කාලය ඔබව මාව ස්වාමිනාසේගේ සැලැස්ම අභිලාෂයට අරගෙන යනවා සම්බන්ධකම තුළ ඉදදී. එතන ගෙවෙන කාලය කාලකන්ණි කන්නිකමක් නෙමෙයි. එතර විශාල කාලයක්. හැබැයි ඒ කාලය ස්වාමීන් වහන්සේ තුළ මහා දයාබර ප්‍රවර්ධනය කාලයක්. හනරෙද්ද වෙන් වුණාම ගඳ ගැහැද්දා වගේ කාලකන්ණි වුණත් අබෑටය පස් ගඳ පස් යට වැලිල්ලනත් ස්වාමීන් වහන්සේගේ කෙතේ නිසා කනෙක්ෂන් එකේ ඉන්නේ නැද්දී නැසෙම පුදුම දෙයක් කරනවා මගේ ප්‍රමාණතේ. උන්වහන්සේ අද ඒකයි කියන්නේ පිටි නැලියකට මුසු කළ මුහුන් වගේ ඔබට පේන්නේ නැහැ. බරතේරෙන්නේ රහසින්
ඒ රාත්‍රි කාලයේදී ඒ මුහුන් පිපෙනවා. උදෑසන බලද්දී ඒ පිටින් ඇලිය පිපිලා තියෙන්නේ ඒ කාලේ හරහා යනකොට. එනිසා ඔබ කාල කන්නිකමක් කාල කන්නියෙක්ද නැත්නම් කාලයට අරුතක් දෙන කෙනෙක්ද තීරණය වෙන්නේ ඔබගේ කනෙක්ෂන් එක. එනිසා ඔබට උත්තර නැති වෙලාවේ ඔබට උත්තර පේන්නේ නැති වෙලාවේ ඔබට දැනෙන්නේ නැති වෙලාවේ තේරෙන්නේ නැති වෙලාවේ කලබල වෙන්නට එපා. උනස් දෙක ඉන්න ඔබට දැනුණාට ඒක නාස්තියක් වගේ ඒ නාස්තියක් වෙන්නේ නැහැ කවදාවත්. එනිසා උන්වහන්සේ තුල රැඳෙන කාලය මහ වාසනාවේ කාලයක් වෙනවා. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ කරන්න තියෙන දේ උන්වහන්සේගේ වෙලාවට උන්වහන්සේගේ කලාවට කලබලයක් නැතුව සීරුවෙන් කරනවා. අබෑටයක් මහ රූස්ස ගසක් මෙන් වෙන තරම් ඉවසන ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඔබ අබෑටයක් තරම් වූ ඇදහිල්ල තුල ඔබ ගොඩනගන විශ්මය අයිති කරගන්න ස්වාමීන් වහන්සේ ආද වචනය හරහා ඔබට මට ඇරයුම් කරනවා මගේ ප්‍රමාණයෙන්. ආමෙන්. ජේසුස් පිදයි.